පාදයාත්‍රා වා ජනසටන ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ අපි මුලින් කියපු කාරණාවල් ප්‍රධාන කරගත් වර්තමාන UNP ආණ්ඩුව ජනතාවට පෙළන ජනතා විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී යහපාලන විරෝධී ක්‍රියා මාර්ග අපසු හැරවීමට එකබද විපක්ෂය දිගටම ඉදිරිපත් කළ කරුණුවලට අතිරේකව මේ රටේ වෘත්තිකයන් මේ රටේ බහුජන සංවිධාන ඉදිරිපත් කරපු අදහස් වලට පටහැනිව ඒවට සවන් නොදී ගමන් කරන භයානක අන්තරායක දේශපාලන ආර්ථික ගමන් මාර්ගය බටහිර ගැති ක්‍රියාමාර්ගයන් පරාජයට පරිවර්තනය කොට ජනතාවට හිතකාමී කාල පරිච්ඡේදය උදාකරන්ටයි. සුවිශේෂ ඉතිහාස ගමනක් බවට ලංකා දේශපාලනය වෙනස් වෙන ගමනක් බවට රටේ දේශපාලනය වෙනස් කරන ගමනක් බවට පරිවර්තනය වෙනවා කියන තික සඳහන් කරන්න ඕනේ. පාදයාත්‍රාවේ තබන තබන හැම පාදයක්ම තම රටත් ජනතාවත් වෙනුවෙන් තබන ඓතිහාසික පාදයක් අඩියක් බවට පරිවර්තනය වෙන සලකුණක් බවට ඉතිහාසයට එකතු වෙනවා ඇති. මේ පාදයාත්‍රාව නතර කරන්න විවිධ බලවේගවලට ලොකු උමනාවක් තියෙනවා. විවිධ උත්සාහයන් ගන්නවා. ආණ්ඩුවේ මෙහෙකරුවෝ එවෙනම් පෙනී ඉන්නවා. අධිකරණ ක්‍රියාමාර්ගවලට අපි යනවා කියලා ආණ්ඩුවේ මෙහෙකරුවෝ විවෘතව ප්‍රකාශ කරනවා. ආණ්ඩුවේ කුලී හේවායෝ විවිධ තැන්වල තර්ජනය කරමින් ඉන්නවා. කෙලිය රඹු කැලමැත්තමා දැන් මේ කිව්වේ නුවර ඉඳලා මාවනලට එනකම් සියලුම පොදු ක්‍රීඩාංගන එක්තරා ප්‍රධාන දේශපාලඥයෙක් ආණ්ඩුවේ වෙන් කළා තියෙනවා. ඒ නිසා අපි මේ රටේ ජනතාවට තාම පැහැදිලිව චකිතකින් තොරව අවධාරණය කරනවා ආණ්ඩුව කුමන ක්‍රියාමාර්ග ගත්තාද? ඍජුව හෝ වක්‍රව, ප්‍රකාශිත හෝ අප්‍රකාශිතව මොන ක්‍රියාමාර්ග ගත්තත් ඒකබද්ධ විපක්ෂයේ විදියට අපි මේ සැලසුම් කරපු ආකාරයට අපි ජාතික කමිටු ඉතාම ප්‍රශංසනීය ප්‍රශස්ත මට්ටමේ සැලසුමක් සකස් කළා තියෙනවා.